අපේ ප්‍රධාන වශයෙන් තියෙන ගැටලුවක් තමයි දැන් මා නියෝජනය කරන විශේෂ සහ අපි නියෝජනය කරන දැක්ම තමයි අපි කියන්නේ උපාය මාර්ගික අධ්‍යයනය සහරහා එන දැක්ම. ඒ කියන්නේ ස්ට්‍රැටජික් තින්කින් නැත්නම් ස්ට්‍රැටජික් ස්ටඩි කියන්නේ අපි ලෝකයේ සෑම මේ තීන්දුව తీරන ගන්න විශේෂයෙන් රටවල තීන්දුව తీරන ගැනීම විශේෂයෙන් ආරක්ෂක විදේශ කටයුතු ආර්ථික ගන්න මෙන්න මේ ව්‍යුහයෙන් තමයි බලන්නේ. එතකොට ලංකාවේ පොඩ්ඩක් අපි කියන ඔය උපාය මාර්ගික චින්තනය ටිකක් අඩුයි. එතකොට මේ උපාය මාර්ගිකගත චින්තනය අඩුයි කියලා කියන්නේ මේ මෙතන තේරුම් වැරදි වට ගන්න එපා. මිනිස්සුගේ දැනුම නෙවෙයි. අපි ස්ට්‍රැටජික් තින්කින් කියලා කියන්නේ වෙනමම ප්‍රවේශයක්. ඒ ප්‍රවේශයේදී ඔය අපි අපේ රටේ අපි පුරුදු වෙලා ඉන්නේ හැමදේම හරිද වැරදිද හොඳද නරකද. මොකද අපි කැමති අපි සාමාන්‍ය අපේ ආසියාතික අපේ ඒ චින්තනයත් එක්ක අපි කැමති හොඳ දේවල් කරනවා කියලා කියන්න අපි තරහ මිනිස්සු තරහ කරගන්න කැමති නෑ. අපි කියන්නේ අපි උදාහරණ අපි විදේශ ප්‍රතිපත්ති ගැන සාකච්ඡා හගොත් කියන්නේ අපි මේ රට අපේ යාළු වෙන්න ඕනේ මේ රටත් එක්ක බොහොම වෙන අපේ නැත්තම් මේ රට අපි බැලන්ස් කර ගැනීම නැත්තම් කිසියම් සමතකරණයකට. නමුත් ඔය මම කියන කියවීම ඒ වගේ ලෝකෙ දිහා බලන්නේ නැහැ. ලෝකෙ දිහා බලන්නේ බල ව්‍යාපෘතියක් හැටියට. මොකද කිසි රටක් අනිත් රටට හිතවත් නැද්ද කියලා එහෙම ලෝකෙ දේශපාලනේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ Tamange අරමුණ වෙනුවෙන් තමයි වුන් මෙහෙ වෙන්නේ. ඔව් මේකේ තියෙන අභිලාෂයන් අපි කියන ගන ඉන්ට්‍රස්ට් කියලා. මොකද හැම රටකම අභිලාෂයක් තියෙනවා. ඉන්දියාවට අභිලාෂයන් තියෙනවා. ඒ අභිලාෂයන් කාලෙන් කාලයට වෙනස් වෙනවා. Tamange රටේ තියෙන ඔව් හැකියාව අපින දේශ බල හැකියාව අතුලේ තමයි මේ අභිලාෂයන් වෙනස් වෙන්නේ. දැන් උදාහරණයක් ඉන්දියාවේ අභිලාෂය මීට අවුරුදු 20කට ඉස්සෙල් අභිලාෂයයි දැන් අභිලාෂය වෙනස්. ඒක තමයි අපිට අද වෙනකොට සාක් සංවිධානයක් නැත්තේ. සරලව කියනවා මොකද සාක් කියන්නේ දකුණු ආසියා කලාපයේ අපේ රටවල හදපු එක. ඒ කාලේදී ඉන්දියාවේ අභිලාෂය උනේ කලාපීය බලවත් බලය. අද ඉන්දියාවේ අභිලාෂය කලාපීය බලය තමයි. නමුත් දකුණු ආසියාව නෙවෙයි ඉන්දියානු සාගර කලාපය. ඒක තමයි අද ඉන්දියාව මේන විට ඉන්දියානු සාගර කලාපයේ ආශ්‍රිත සංවිධානයන්වල විශාල වශයෙන් විශාල සංවිධානාත්මක කර්තව්‍යයක් නායකත්වයක් දෙමින් කරන්නේ. ඒතර මම මේ කියන්නේ මෙන්න මේ කියවීම. මේ කියවීමේ අඩුවක් අපිට තියෙනවා. මොකද මේ කියවීම අඩු වුණාම අපිට අර සමහරක් තැන් අතහැරෙනවා. එතකොට අපේ අද වෙද්දි අපේ සාකච්ඡා තාම තියෙන්නේ අර මම හැවැලෙම කියන 19 වෙනි නැත්නම් 20 වෙනි සියවසේ චින්තනයත් එක්ක. ඒ චින්තනයේ මිදෙන්නේ නැති තාක්කල් අපිට මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අමාරුයි. මොකද අපි අර ලෝකයේ සංකීර්ණතාවයන් දකින්නෙත් අර අපේ අර පරණ මත හරහා.